නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි ඔබ අප කවුරුත් සරණ යන්නට යෙදුණු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මීට වසර 2604කටත් කලින් දඹදිව නීරංජරා නදී අසබඩ වජිරාසනයේ මත වැඩ ඉඳිමින් ඒ ජයශ්‍රී මහා බෝසෙවණේදී උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළා. පින්වත්නි, උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ සිතට සිතුවිල්ලක් ආවා. මොකද්ද ඒ සිතුවිල්ල? මම මේ අවබෝධ කර ධර්මයේ ඉතාමත් ගැඹුරු එකක්. ගම්බීරං දුද්දසං අනු බොහෝම ගැඹුරුයි. දැකීමට දුෂ්කරයි. ඉතාම සියුම්. රාග රක්තාන දක්කින්ති. රාගෙන් රත් වුණු අය මේක දකින්න එකක් නැහැ කියලා උන්වහන්සේගේ සිතට සිතුවිල්ලක් ආවා. මේක මම දේශනා කළොත් ඒක මට වෙහෙසක් වේවි කියලා සිතුවිල්ලක් ආවා. එතකොට මේ සිතුවිල්ල දැක්කා සහම්පති මහා බ්‍රහ්මරාජා. සහම්පති මහා බ්‍රහ්මරාජා මේ සිතුවිල්ල දැකලා සංවේගයක් ඇති වුණා. අහෝ, භාග්‍යතුන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න සිත පහළ වෙන්නේ නැහනේ. උතුම් ධර්මයේ දේශනා කරන්න උන්වහන්සේගේ සිත නැමෙන්නේ නැහනේ කියලා සංවේගයක් ඇති වෙලා සහම්පති බ්‍රහ්මරාජා හැකිලූ අතක් දික්හරින වේගෙන්, දික්කල අතක් හකුලන වේගෙන් ඒ ෂණයෙන් ඒ මොහොතේම බ්‍රහ්ම ලෝකයෙන් අතුරුදහන් වෙලා මහා බෝමඩ පහළ වුණා. ඊට පස්සේ සහම්පති මහා බ්‍රහ්මරාජා උතුරුසලු ඒකාංශ කරගත්තා. දකුණු දන මඩල බිම තියාගත්තා. අත් දෙක එකට එකතු කරලා වැඳගත්තා. වැඳගෙන කියනවා, උට්ටේහි වීර විජිත සංගාම සත්තා වාහ අනන විචර ලෝකේ දේසේසු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සanti. සහම්පති බ්‍රහ්මරාජා කියනවා, උට්ටේහි වීර මාර යුද්ධේ ජයගත් මහා වීරයාණන් වහන්සේ නැගී සිටිනසේක්වා. සත්තා වාහ උතුම් ගල්කරුවාණන් වහන්ස නැගී සිටිනසේක්වා. අනන නයනති උතුමාණන් වහන්ස නැගී සිටිනසේක්වා. දේසේතු භගවා ධම්මං භාග්‍යතුන් වහන්ස ධර්මයේ දේශනා කරනසේක්වා. සුගතයන් වහන්ස ධර්මයේ දේශනා කරනසේක්වා. කෙලෙස් අඩුවයි ඉන්නවා. ඒ අයට මේ ධර්මය ඇහුනොත් ඔවුන් මේ ධර්මය අවබෝධ කරගන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්ස ධර්මයේ දේශනා කරනසේක්වා කියලා සහම්පති මහා බ්‍රහ්මරාජා ආරාධනා කළා. ඊට සුන්හසට වැටුණා. ඒ ශණයෙන් වැටුණා. මේ ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන අය ඉන්නවා. මිනිස්සු අතරත් ඉන්නවා, දෙවියන් අතරත් ඉන්නවා කියලා උන්හසට අවබෝධ වුණා. ඊට පස්සේ උන්වහන්සේ මේ ධර්මය දේශනා කරන්න ඉස්සෙල්ලාම මං කාටද මේ ධර්මය දේශනා කරන්නේ කියලා කල්පනා කරනකොට උන්වහන්සේට මතක් වුණා ආලාර කාලාම. එතකොට ආලාර කාලාම මැරිලා. ඊට පස්සේ මතක් වුණා උද්දක රාමපුත්ත. එතකොට උන්වහන්සේට වැටහුණා උද්දක රාමපුත්තත් මැරිලා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා, එහෙනම් මම මේ ධර්මයේ දේශනා කරන්න ඕනේ. මම දුෂ්කර ක්‍රියා කරන කාලේ මට බොහෝසෙන් උදව් කළ, උපකාර කර අර පස්වග භික්ෂුන් වහන්සේලාට මම ධර්මයේ දේශනා කරන්න ඕන කියලා කල්පනා කරලා උන්වහන්සේ බරණැස ඉසිපතන මිග්ගදායට වැඩම කළා. ඊට පස්සේ උන්වහන්සේ ඉස්සෙල්ලාම
ඒ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරලා ඉවර වෙනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් වූ සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කළා. ඊට පස්සේ සීල දෙනා වහන්සේලා එකතු කරලා අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරනකොට ඒ සීල දෙනා රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ විදිහට පින්වත්නි මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ ශ්‍රාවක සංගරුවන පහළ වුණා. ඉතින් පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක ඉතාමත් දුර්ලභයි. බුද්ධෝ හවේ කප්පසතේහි දුර්ලභෝ. බුදුවරුන්ගේ පහළවීම කල්ප සියයකටත් දුර්ලභයි කියනවා. එතකොට ශ්‍රාවක සංඝයාගේ පහළවීම ඒ වගේම දුර්ලභයි. ඒ වගේම දුර්ලභ පහළවීමක් තමයි සංඝයාගේ පහළවීම. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා ඒ දුර්ලභව පහළ වෙන බුදුරජාන් වහන්සේ කෙරෙහි, ඒ වගේම ඒ දුර්ලභව අසන්න ලැබෙන ශ්‍රී සද්ධර්මය කෙරෙහි, ඒ වගේම දුර්ලභව පහළ වෙන ආර්ය මහා සංඝරත්නය කෙරෙහි යම් කෙනෙක් සිත පහදවා ගත්තොත් එයා ඒ සිත පහදවා ගත්තේ අග්‍ර වූ තැනට කිව්වා. අග්‍ර වූ තැනට යම් කෙනෙක් සිත පහදවා ගත්තොත් එයාට අග්‍ර වූ විපාක ලැබෙනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා. එතකොට අග්‍ර විපාක ලැබෙන්න, අග්‍ර විපාක ලබා ගන්න අපිට ලැබුණ දුර්ලභ අවස්ථාවක් මේක. ඉතින් අපිට පින්වත්නි ඒ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන සිත පහදවා ගන්න, සිත පහදවා ගැනීම පිණිස උපකාර වන ලස්සන සූත්‍ර දේශනාවක් තමයි අද අපි ඉගෙන ගන්නේ. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි පොත් වහන්සේ තුල. මේ සූත්‍ර දේශනාවේ නම තමයි ආජඤ්ඤ සූත්‍රය. ආජානීය අශ්වයා ගැන වදාළ දෙසුම. එතකොට මේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ආජානීය අශ්වයෙක් ගැන. මේ ආජානීය අශ්වයා අංග 8කින් සමන්විතයි. අංග 8කින් සමන්විත වූ මේ ආජානීය අශ්වයා රජතුමාට සුදුසුයි කියනවා. රාජ පරිහරණයට යෝග්‍යයි කියනවා. රජුගේ අංගයක් යන ගණයට වැටෙනවා කියනවා. ඒ අංගට නැත්තම් රජතුමා පරිහරණය කරන්නේ නැහැ. ඒ අංගට තියෙනවා නම් විතරයි රජතුමා පරිහරණය කරන්නේ. ඉතින් ඒ කාලේ බුදුරජාන් වහන්සේ වැඩ සිටිය කාලේ රජවරු, ඒ වගේම මහා ඇමතිවරු, සිටුවරු ගමන් කරේ අශ්වයන් පිටින් නේද? එහෙම නැත්තම් ඇත්තු පිටින්. මේ වගේ සත්ව වාහන වලින් තමයි ගමන් කරේ. එතකොට ඒගොල්ලෝ තෝරගන්නේ හොඳ ජව සම්පන්න, ශක්තිමත්, ලස්සන සත්වයන්. ඉතින් රජතුමා තෝරගන්නේ මෙන්න මේ අංග 8න් යුක්ත වූ අශ්වයෙක් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අශ්වයාගේ අංග 8. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, මෙහිලා රජුගේ සොඳුරු ආජානීය අශ්වයා මෞපිය දෙපාර්ශවයෙන් සුජාතයි කියනවා. ඒ අශ්වයා ආජානීය අශ්වයා අම්මගේ පාර්ශවේනුයි තාත්තගේ පාර්ශවේනුයි පිරිසිදු උපතකින් යුක්ත සතෙක් කියනවා. අශ්වෙක් කියනවා. කිලිටි වෙලා නැහැ කියනවා. හොඳ පිරිසිදු පරපුරක් ඒ ආජානීය අශ්වයාට තියෙනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දිශාවක අන්‍ය සොඳුරු ආජානීය අශ්වයෝ උපදිනවා නම් ඒ දිශාවේ තමයි කියනවා ඒ අශ්වයත් ඉපදුනේ. ඊට පස්සේ දේශනා කරනවා ඒ ආජානීය අශ්වයාට අමු වේවා, වියලි වේවා යම් භෝජනයක් දෙනවා නම් ඒක විසිරුවන් නැතුව සකස් කරලා අනුභව කරනවා කියනවා. බලන්න ආජානීය අශ්වයාගේ තියෙන ස්වභාවය. දැන් අපි දැකලා තියෙනවා සමහර සත්තු කනාකාරේ නේද? විසිරුවාලා විසිරුවාගමින් නේද? ඒක සකස් කරලා අනුභව කරන්නේ නැහැ. විසිරෙනවා. විසිරිලා යනවා. පැතිරිලා යනවා. එහෙම තමයි සමහර සත්තු අනුභව කරන්නේ නේ. නමුත් ආජානීය අශ්වයා සකස් කරලා පිළිවෙලකට අනුභව කරනවා කියනවා. විසිරිලා යන්නේ නැහැ කියනවා. ආජානීය අශ්වයා අනුභව කරනකොට. ඊළඟට දේශනා කරනවා ආජානීය අශ්වයා මලමූත්‍රා පහකල තැන ඉඳගන්න හරි සැතපෙන්න හරි කැමති නැහැ කියනවා. පිළිකුල් කරනවා කියනවා. තමන් මලමූත්‍රා කරපු තැන ඉඳගන්නේ නැහැ කියනවා. ලගින්නේ නැහැ කියනවා. දැන් අපි දැකලා තියෙන සමහර හරක් එහෙමනේ සමහර වෙලාවට බෙටි දාපු තැන්වලම ඉඳ ගන්නවා නේද? ඇඟ පුරා ජරාව ගාගෙන ඉන්න අවස්ථාවල් අපි දැකලා තියෙනවා.
නමුත් බුදුරයන් වහන්සේ වදාළ ආජානීය අශ්‍යා එහෙම නැහැ. මලමූත්‍ර කරපු තැන ඉඳ ගන්න හරි ලඟින් හරි කැමති නැහැ, පිළිකුලක් ඇති වෙනවා කියනවා. බලන්න මේ ආජානීය අශ්‍යාගේ තියෙන ස්වභාවය. ඊළඟට බුදුරයන් වහන්සේ දේශනා කරනවා ඒ ආජානීය අශ්‍යා හරි කීකරුයි කියනවා. ඇසුරු කරන්න පහසුයි කියනවා. අනිත් අශ්‍යයන් බය ගන්නවන්නේ නැහැ කියනවා. ආජානීය අශ්‍යා. දැන් අපි දැකලා තියෙනවා සමහර බල්ලෝ ඉන්නවා බල්ලන්ව බය කරනවා නේද? පූසෝ ඉන්නවා පූසන්ව බය කරනවා. නේ? හරක් ඉන්නවා හරක්ව බය කරනවා. නේද? පස්සෙන් පන්නගෙන යන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ආජානීය අශ්‍යා තවත් අශ්‍යෙක්ව බය කරන්නේ නැහැ කියනවා. තැති ගන්නන්නේ නැහැ කියනවා. ඒ අශ්‍යයන්ට ඒ අශ්‍යයන්ගේ පාඩුවේ ඉන්න ඉඩ සලස්වනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආජානීය අශ්‍යයාගේ යම් කිසි වංචනික බවක්, කපටි බවක් ඇද්ද, වක්‍ර බවක් ඇද්ද, ඒ සියල්ලම තමාව හික්මවන පුහුණු කරන්නාට ප්‍රකට කරනවා කියනවා. ආජානීය අශ්‍යයාගේ යම් අඩුපාඩුවක් තියෙනවා නම්, වැරැද්දක් තියෙනවා නම්, කපටි බවක් තියෙනවා නම් ඒක එයා ප්‍රකට කරනවා. එතකොට ඒ හික්මවන්න මොකද කරන්නේ? ඒ හික්මවන්නා ඒ සියල්ල අඳුනාගෙන ඒ අඩුපාඩු දුරු කරන්න උත්සාහ කරනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහණෙනි, ඒ වගේ මේ ආජානීය අශ්‍යා හොඳට බර උසුලනවා කියනවා. කම්මැලි නැතුව හොඳට බර උසුලනවා කියනවා. කරත්තෙ බැන්දට පස්සේ අනිත් අශ්‍යෝ බර ඉසිලුවත් එකයි, ඉසිලුවේ නැතත් එකයි. මම තනියෙන් හරි මේ කරත්තෙ ඇදගෙන යනවා කියලා අශ්‍යා හිතනවා කියනවා. තනියම හරි මම මේක ඇදගෙන යනවා. අනිත් අය ඇද්දත් එකයි නැතත් එකයි මම අදිනවා කියලා හිතනවා කියනවා. ඒකත් එක ලක්ෂණයක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආජානීය අශ්‍යා යනකොට ඍජු මාර්ගයේම යනවා කියනවා. අහර්මේ හැමතැනම පාර පුරාම දුවන්නේ නැහැ කියනවා. ඍජු මාර්ගේ ඍජුව ගමන් කරනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මේ ආජානීය අශ්‍යා බලවත් වීරියෙන් යුක්තයි කියනවා. තම ජීවිතය මරණයෙන් නිමාවන තෙක් ඒ වීරිය පවත්වනවා කියනවා. මැරෙනකම්ම ඒ වීරිය එයා පවත්වනවා. ඒක නතර කරන්නේ නැහැ. අනේ මට දැන් වෙහෙසයි, මට අමාරුයි, එහෙම හිතලා ඒ අශ්‍යා ඒ කරත්තෙන් බැහැර යන්නේ නැහැ කියනවා. ඒක මැරෙනකම්ම ඇදගෙන යනවා කියනවා. එබඳු වීරියක් තියනවා කියනවා. අන්න ඔය අංග 8න් යුක්ත නම් එයා ආජානීය අශ්‍යෙක් කියනවා. අන්නේ ආජානීය අශ්‍යා රජතුමාගේ පරිහරණයට සුදුසේ කියනවා. රජුගේ අංගයක් යන ගණයට වැටෙනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ වගේම පින්වත් මහණෙනි, කරුණු 8කින් සමන්විත වූ භික්ෂුවත් ආහුනේයයි කියනවා, පාහුනේයයි කියනවා, දක්කිනේයයි කියනවා, අංජලි කරණීයයි කියනවා, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියන ගණයට වැටෙනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අන්නේ භික්ෂුවගේ තියෙන කාරණාට දේශනා කරනවා. ආහුනේයයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ආහුනේයයි කියන්නේ ඕනෑම දුරක ඉඳන් යම් කිසි දෙයක් අරගෙන ඇවිල්ලා පූජා කරන්න සුදුසුයි. ඕනම දුරක ඉඳන්. පාහුනේයයි කියන්නේ ඔව් ආගන්තුක තමන්ගේ නිවසට වැඩම කළාට පස්සේ උන්වහන්සේලාට දන් පෙන් වලින් නොඑක ආකාරයෙන් උදව් උපකාර කරන්න පූජාවන් ලබන්න සුදුසුයි කියනවා. දක්කිනේයයි දක්ෂිනාර්හයි දන් පෙන් ලබන්න සුදුසුයි. අංජලි කරණීයයි ඇඳිලි බැඳ වන්දනා කරන්න සුදුසුයි කියනවා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්ත මේ ලෝකයාගේ අනුත්තර වූ පින්කෙත කියලා හඳුන්වනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ හැම භික්ෂුවක්මද නෑ මෙන්න මේ කරුණු වටින් යුක්ත භික්ෂුව. එතකොට ආජානීය අශ්‍යා අර කරුණු වටින් යුක්ත නම් විතරයි රජතුමාගේ අංගයක් ගණයට වැටෙන්නේ. රජතුමා පරිහරණය කරන්නේ එතකොට ඒ අංගටම තියෙන නම් විතරයි. ඒ අංගට නැත්තම් පරිහරණය කරන්නේ නැහැ. අන්න ඒ වගේ යම්කිසි භික්ෂුවකට මෙන්න මේ අංගට තියෙනවා නම් එයා ආහුනේයයි කියනවා, පාහුනේයයි කියනවා, දක්කිනේයයි කියනවා, අංජලි කරණේයයි කියනවා, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියන ගණයට වැටෙනවා කියනවා. එතකොට බලන්න පින්නත් මෙන්න මේ අංගවලින් යුක්ත ශ්‍රාවකයන් වහන්සේලා තමයි බුද්ධ කාලේ ඉඳන් වැඩ සිටියේ නේද? එතකොට
ඒ උතුමන් ගැන ගුණ වශයෙන් අපිට සිත පහදවා ගන්න පුළුවන් වුණොත් අපේ සිත පැහැදෙන්නේ අග්‍ර වූ පිරිසකට. බුදුරජාන් වහන්සේ වදාලා යාවතා භික්කවේ සංගාවා ගණාවා තථාගත ශ්‍රාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. යම්තාක් පිරිසෙද්ද යම්තාක් කණ්ඩායම්ෙද්ද ඒ සියලු පිරිස් අතර ඒ සියලු කණ්ඩායම් අතර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අග්‍රයි. ඒ අග්‍ර වූ සංඝයා කෙරෙහි සිත පහදවා ගත්තොත් අග්‍ර වූ විපාක ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුවගේ තිබිය යුතු අංග 8. පළවෙනි කාරණේ තමයි දැන් අර ආජානි අශ්වයාගේ තිබුණු පළවෙනි කාරණාව තමයි මව්පිය දෙපාර්ශවෙම සුජාතයි. පිරිසිදු උපතක් තියෙනවා. ඒ වගේ භික්ෂුව සිල්වත් කියනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්තයි කියනවා. යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්තයි කියනවා. අනුමාත්‍ර වර්ධෙත් බය දකිනවා කියනවා. සමාදන්නෝ ශික්ෂාපද හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක තමයි පළවෙනි කාරණය. එතකොට රාජානි අශ්‍යා පිරිසිදු උපතකින් යුක්තයි වගේ භික්ෂුව පිරිසිදු සීලෙන් යුක්තයි කියනවා. අන්නේ ඒ සීලෙන් එයා යුක්තයි නම් එයා ආහුණීයයි පාහුණීයයි දක්කිනේයයි අංජලි කරණීයයි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාත්තේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් පින්නත්නි බලන්න මේ ඒ ශ්‍රාවක සංඝයාගේ තියෙන ස්වභාවය අනුමාත්‍ර වර්ධෙත් චූටි වර්ධෙත් බයක් දකින්නවා. එක්තරා අවස්ථාවකදී රහතන් වහන්සේ නමක් දේශනා කළා නිතරම පිරිසිදු ජීවිතයක් සොයන කෙනා කෙස් ගහක අගතවරෙන චූටි වර්ධ පවා දකින්නේ වලාකුලක් වගේ කියනවා. ඒතර කෙස් ගහක අගතවරෙන චූටි දෙ පිරිසිදු ජීවිතයක් හොයන කෙනාට කොහොමද වෙන්නේ? වලාකුලක් වගේ විශාල විදිහට කියනවා. එතකොට ඒ ශ්‍රාවකයා අතින් විශාල වැරදි සිද්ධ වෙයිද? නෑ. ඉතාම පිරිසිදු ජීවිතයක් නේද? අනුන්ගේ සිත රිදෙන, අනුන්ගේ හිත පෑරෙන වචන මාත්‍රයක් පිට වෙන්නේ. අනුන්ට දුකක් ඇති වෙන, අනුන්ට වෙහෙසක් ඇති වෙන කිසිදු කායික ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නෑ. අනිත් අය පෙළෙන සිතුවිලි මාත්‍රයක් ඇති වෙන්නේ නෑ. ළඟ සිටියත් ඇති වෙන්නේ නෑ, දුර සිටියත් ඇති වෙන්නේ නෑ කියනවා. එබඳු පිරිසිදු සිතින් ඒ ශ්‍රාවකයන් වාසය කරනවා කියනවා. ඒක තමයි අර අංග 8 පළවෙනි අංගය. සීලය. පිරිසිදු සීලයකින් යුක්තව වාසය කරනවා. ඉතින් අපි දන්නවා එක්තරා අවස්ථාවකදී එක ස්වාමීන් වහන්සේනම කැලයක් මැද්දෙන් වඩිනවා. වඩිනකොට ඒ කැලේ මැද ඉඳපු හොරු පිරිසක් ඉතින් මේ ස්වාමීන් වහන්සේ අල්ලා ගන්නවා. අල්ලගෙන බලනකොට දැන් ස්වාමීන් වහන්සේගෙන් ගන්න දෙයක් නැහැ. හොරකම් කරන්න දෙයක් නැහැ. පාත්‍රය තියෙනවා, සිවුර තියෙනවා, එච්චරයි. ඊට පස්සේ හොරු කල්පනා කරා දැන් ඉතින් මේ භික්ෂුවගෙන් ගන්න දෙයක්වත් නැහැ. නමුත් නිදහස් කරන්න විදිහකුත් නැහැ. බැරි වෙලාවත් මෙයා කැලෙන් එළියට ගිහිල්ලා අපි ගැන කිව්වොත් අපේ හොරකම් කිරීම ඉවරයි. ඒ නිසා අපි මේ භික්ෂුව මරමු කියලා කතා වුණා. කතා වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අනේ මගේ ජීවිතේ නැති කරන්න එපා. මං ඕගොල්ලෝ ඉන්නවා කියලා කාටවත් කියන්නේ නැහැ. මම නිදහස් කරන්න කිව්වා. ඊට පස්සේ පොරොන්දු කරවාගෙන මේ හොරු මේ ස්වාමීන් වහන්සේ නිදහස් කරා. දැන් මේ ස්වාමීන් වහන්සේ කැලෙන් එළියට වඩිනවා. කැලෙන් එළියට යන සීමාවේදී මේ ස්වාමීන් වහන්සේගේ අම්මයි තාත්තයි ඒ පාරෙම කැලේ ඇතුලේ යන්නේ නෝ. හරි පුදුමයි. ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ නේ අනේ අම්මේ අනේ තාත්තේ මේ කැලේ මැද්දින් යන්න එපා, හොරු ඉන්නවා, ඔබලට කරදරයක් වෙයි, වෙන පාරක යන්න කියලා කිව්වේ නෑ. කොහෙද යන්නේ කියලා. හා හොඳයි කියලා. ස්වාමීන් වහන්සේ ගියා අම්මයි තාත්තයි කැලේ ඇතුළට ගියා. කැලේ ඇතුළේදී මේ හොරුන්ට අහු වුණා. අහු වෙලා දැන් මරන්න හදනකොට කියනවා අනේ අපේ පුතා අපිට මුණ ගැසුණා. අනේ අපේ පුතත් මේ පාරෙන් ආවේ. අනේ අපේ පුතා නිකමටවත් මේ බඳු හොරු පිරිසක් ඉන්නවා කියලා අපිට කිව්වේ නෑ නේද කියලා කෑ ගහන්න පටන් ගත්තා. හොරු පුදුම වුණා. හොරුන්ට අදහා ගන්න බැරුව ගියා. මේ විදිහට මේ වචනේ මේ විදිහට සත්‍ය වචන ප්‍රකාශ කරනවද? මේ බුදු දේවල් කරන්න පුළුවන්ද කියලා අදහා ගන්න බැරුව ගියා. හොරු මේ ස්වාමීන් වහන්සේ ගැන පැහැදිලා ඒ අම්මයි තාත්තා නිදහස් කරා. ඒතර බලන්න අර භික්ෂුවගේ තිබුණු සිල්වත් භාවය නිසා තමන්ගේ දෙමව්පියන්ට පවානේ. එතකොට ඒ භික්ෂුවගේ සීලයත් ආරක්ෂා කරගත්තා. තමන්ගේ දෙමව්පියන්ගේ ජීවිතත්
ආරක්ෂා වුණා. එතකොට ඒ වගේ ශ්‍රාවකයෝ තමයි පින්වත්නි බුද්ධ කාලේ වැඩ සිටියේ. පුංචි දෙයක්වත් තමන් උදෙසා හෝ දෙමව්පියන් උදෙසා හෝ තව කෙනෙක් උදෙසා හෝ තමන්ගේ සීලේ කඩා ගන්න, තමන්ගේ සීලේ පළුදු කරගන්න. එතකොට අපිට සතුට වෙන්න පුළුවන්, අනේ අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන ශ්‍රාවක සංඝයා බෙඹදු ගුණයන්ගෙන් යුක්තයි නේද කියලා අපේ සිතේ පැහැදීමක් ඇති කරගන්න අන්න අපිට ඒක උපකාරී. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අර ආජානීය අශ්වයා අනුභව කරනකොට එයා අනුභව කරන්නේ විසිරුවන් නැතුව. අමුදයක් වේවා වියලි දෙයක් වේවා අනුභව කරනකොට විසිරුවන්නේ නැහැ කියන හොඳට සකස් කරලා අනුභව කරනවා. ඒ වගේ භික්ෂුව රූක්ෂ දෙයක් වේවා ප්‍රණීත දෙයක් වේවා යම් භෝජනයක් ලැබෙනවා නම් අන්නේ භෝජනේ ඒ භෝජනයට ඇලෙන්නෙත් නැතුව ඒ භෝජනයට ගැටෙන්නෙත් නැතුව ප්‍රතිවේක්ෂා කරමින් සකස් කරලා වළඳනවා කියනවා. හරියට අර ආජානීය අශ්වයා වගේ. ඒ භික්ෂුවගේ සිතේ ඇලීමක් ඇති වෙන්නේ නැහැ කියනවා. ගැටීමක් ඇති වෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න එක්තරා අවස්ථාවකදී මහා කස්සප මහ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ ඉදිරියේ හිටියා කුෂ්ඨ රෝගියෙක්. මේ කුෂ්ඨ රෝගියා බොහෝම දුකසේ ජීවත් වෙන කෙනෙක්. සිඟමනින් ජීවත් වෙන කෙනෙක්. තාම දුකටපත් වුණු කෙනෙක්. ඉතින් එදා උදෑසන ඒ කුෂ්ඨ රෝගියාට ලැබිලා තිබුණා ඉඳුල් ටිකක්. මේ ඉඳුල් ටිකත් අරගෙන මේ කුෂ්ඨ රෝගියා ඉන්නකොට ඒ කුෂ්ඨ රෝගියා ඉදිරියේ ඉන්නවා දැන් මහා කස්සප මහ රහතන් වහන්සේ. මහා කස්සප මහ රහතන් වහන්සේ ලෑස්තුණා මේ කුෂ්ඨ රෝගියාට අනුකම්පා කරලා අනුකම්පාවෙන් ඒ කුෂ්ඨ රෝගියාගේ දානේ පිළිගන්න. ඉතින් කුෂ්ඨ රෝගියා ඉදිරිපත් වුණේ නැහැ ඒකට. කැමතුණ නැහැ. කුෂ්ඨ රෝගියා දුකටපත් වුණා. අනේ මට මොනවද පූජා කරන්න තියෙන්නේ? මම දානයකට ලෑස්තුණු කෙනෙක් නෙවෙයි. මම සිඟමනින් ලැබුණු දෙයක් ළඟ තියාගෙන ඉන්න කෙනෙක්. දුකටපත් වුණා. ඊට පස්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ ඒ කුෂ්ඨ රෝගියා ඉදිරියට පාත්‍රය දික් කළා. ඊට පස්සේ දැන් කුෂ්ඨ රෝගියාට කර කියා ගන්න දෙයක් නැහැ. කුෂ්ඨ රෝගියාට බෙදන්න දැන් හැන්දක් නැහැ. බෙදන්න ප්‍රණීත භෝජනයක් නැහැ. මොකද කළේ? අර ඉඳුල් ටික එක ගුලියට අතර ගත්තා. අතට අරගෙන මහා කස්සප මහ රහතන් වහන්සේගේ පාත්‍රයට අතින්ම දැම්මා. දැන් පාත්‍රයට අත දානකොට අතේ ඇඟිලි පහක් තිබුණා. පාත්‍රයෙන් අත එළියට ගන්නකොට අතේ තියෙන ඇඟිලි හතරයි. අර කුෂ්ඨ හැදුණු ඇඟිල්ලක් මහා කස්සප මහ රහතන් වහන්සේගේ පාත්‍රයේ ඇතුලේ. දැන් කුෂ්ඨ රෝගියා දුකටපත් වුණා, අඬන්න ගත්තා, වැඳගෙන බලාගෙන හිටියා. ඊට පස්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ එතනම පැත්තක වාඩි වුණා. වාඩි වෙලා දැන් බලන්න කොච්චර අනුකම්පා සාගරද. වාඩි වෙලා මොකද කළේ? අර කුෂ්ඨ හැදුණු දුගද හමන, ලේ පිරුණු, සැරව පිරුණු ඒ ඇඟිල්ල අතින්ම පැත්තකට කරා. පැත්තකට කරලා අර ඉඳුල් ටික වැළඳුවා. ගැටීමක් නැහැ. දුකක් නැහැ. අමුතු සතුටකුත් නැහැ. අන්න ආජානීය පුරුෂයන්. ආජානීය පුරුෂයන්. දැන් සමහර තැන්වලදී රහතන් වහන්සේලාට හම්බ වෙන්නේ පිළුණු පිට්ටුවක්. සමහරට උග්ගහක් විතරයි. උන්වහන්සේලේකට ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව වළඳනවා. සමහර අවස්ථාවලදී රාජ භෝජන උන්වහන්සේලාට ලැබෙනවා. නමුත් ඒවට කිසිම ඇලීමක් නැතුව ඒව වළඳනවා. ඉතින් බලන්න පින්වත් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ හරි පුදුමයි, හරි අසිරිමත්. මහා ගුණයන්ගෙන් යුක්තයි. ඒ රහතන් වහන්සේලා දැන් බලන්නේ මහා කස්සප මහ රහතන් වහන්සේ. ඒකයි රහතන් වහන්සේලා ගැන විස්තර වෙනකොට සඳහන් වෙනවා. ඒ රහතන් වහන්සේලා හරියට මහ පොළොව වගේ, ජලය වගේ, ගින්න වගේ, සුළඟ වගේ. දැන් මේ මහ පොළොවට පිරිසුදු දේවල් දැම්මත් අපිරිසුදු දේවල් දැම්මත් මේ මහ පොළොව කම්පා වෙනවද? නැහැ. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, පිළිකුල් කරන්නෙත් නැහැ. නේද? අකම්පිතව මේ මහ පොළොව ඉන්නවා. අන්න ඒ වගේ කියනවා රහතන් වහන්සේලා. අන්න ඒ විදිහට වාසය කරනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අර ආජානීය අශ්වයා එයාට ලැබෙන අමුදයක් වේවා, වීලි දෙයක් වේවා සකස් කර අනුභව කරනවා වගේ ඒ භික්ෂුව භික්ෂුවට ලැබෙන රූක්ෂ දෙයක් වේවා, ප්‍රණීත දෙයක් වේවා යම් බොජුණක් එයාට ලැබෙනවා නම් ඒ කෙලෙස් හා එක් වෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ප්‍රත්‍යක්ෂා කරමින් ඒක වළඳනවා කියනවා. ඒක තමයි දෙවැනි ලක්ෂණය.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අර ආජානීය අශ්වයා මලමූත්‍රා කරපු තැන්වල ඉඳ ගන්න හරි ළඟින් හරි කැමති වෙන්නේ නැහැ. පිළිකුල් කරනවා කියනවා. අන්න ඒ වගේ භික්ෂුව කාය දුෂ්චරිතයත් වචී දුෂ්චරිතයත් මනෝ දුෂ්චරිතයත් පිළිකුල් කරනවා කියනවා. අනේක වූ නොඑක් ආකාරයෙන් යුක්ත වූ පාපී අකුසල ධර්මයන් හා එක්වීම පිළිකුල් කරනවා කියනවා. කාය වචී මනෝ කියන සුචරිතයෙන් යුක්තව වාසය කරනවා කියනවා. හරියට රාජානී අශ්වයා වගේ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේලාගෙන් පින්වත් මහණෙනි කවුරු හරි ඔබගෙන් ඇහුවොත් ඕගොල්ලෝ ඔය සීල් රකින්නේ ඔය විදිහට ශ්‍රමණ ධර්මයන් පුරන්නේ දෙවියන් අතරට යන්න නේද කියලා කවුරු හරි ඇහුවොත් පින්වත් මහණෙනි ඔබට මොකද හිතෙන්නේ කියලා. අනේ භාග්‍යතුන් වහන්සේ කවුරු හරි එහෙම ඇහුවොත් අපිට හරි ලැජ්ජාවක් හිතෙනවා කිව්වා. පින්වත් මහණෙනි ඒ වගේ දෙයකටත් ඔබට ලැජ්ජාවක් ඇති වෙනවා නම් කාය දුෂ්චරිතයට වචී දුෂ්චරිතයට මනෝ දුෂ්චරිතයට ලැජ්ජා වීම ගැන මං කියන්න ඕනද කියලා අහනවා. ඒව කෙරෙහි ලැජ්ජාවක් ඇති කරගන්න කියනවා. ඒව කෙරෙහි ලැජ්ජාවක් ඇති කරගන්න කියනවා. ලැජ්ජාවක් බයක් ඇති කරගෙන වාසය කරන්න කියනවා. හරියට කොයි වගේද? අර ආජානීය අශ්වයන් වගේ. ආජානීය අශ්වයන් වගේ. එතකොට පින්නත් ඒ කාලේ හිටපු ඒ රහතන් වහන්සේලා තුළ ඒ කාලේ හිටපු ඒ මහා පින්වන්ත ශ්‍රාවකයන් තුළ මේ ලක්ෂණ නිරන්තරයෙන්ම දකින්න තිබුණා. උන්වහන්සේලා නිරන්තරයෙන්ම පිරිසුදු ජීවිතයක් සොයාගෙන ගමන් කළා. නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතය කෙරෙහි විමස විමසා බලබලා වාසය කළා. ඉතින් ඒ වගේ සංඝරත්නයක් තමයි අපි මේ සරණ යන්නේ. අපි සිත පහදවා ගන්න ඒ වගේ උතුම් වූ ගුණධරණ සංඝරත්නයක් කෙරෙහි. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ආජානීය අශ්වයා අනිත් අශ්වයන්ව බය කරන්නේ නැහැ කිව්වා. තැති ගන්නවන්නේ නැහැ. ඒ විදිහට වාසය කරනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුවත් හරි කීකරුයි කියනවා. ඇසුරට පහසුයි කියනවා. අන්‍ය භික්ෂූන්ව තැති ගන්නවන්නේ නැහැ කියනවා. බය කරවන්නේ නැහැ කියනවා. ඒක බලන්න කොච්චර සුන්දර භික්ෂු සමාජයක් කොච්චර ලස්සන භික්ෂු සමාජයක් ඒ කාලේ තිබිලා තියෙනවද නේද? කිසි කෙනෙක් බය කරන්නේ නැහැ කියනවා. කිසි කෙනෙක් තැති ගන්නවන්නේ නැහැ කියනවා. අනිත් අයගේ බයසක දුරු කරමින් වාසය කරනවා කියනවා. ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමයි අර භික්ෂුවගේ තියෙන හතරවෙනි අංගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර ආජානීය අශ්වයා තමන්ගේ වංචනික භාවයන්, කූට භාවයන්, ඇද භාවයන්, වක්‍ර භාවයන් ඒ සියල්ලම තමාව පුහුණු කරන්නාට ප්‍රකට කරනවා කියනවා. එතකොට ඒ පුහුණු කරන්න ඒ අඩුපාඩු අඳුනාගෙන ඒව නැති වෙන විදිහට ඒ අශ්වයාව හික්මවනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව තමන්ගේ තියෙන අඩුපාඩු, තමන්ගේ තියෙන වැරදි, වංචනික භාවයන්, වක්‍ර භාවයන් නැද්ද ඒ සියල්ලම ශාස්ත්‍රුන් වහන්සේට හෝ නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමකට හෝ ප්‍රකට කරනවා කියනවා. විවෘත වෙනවා කියනවා. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ හරි ඒ නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලා හරි මොකද කරන්නේ? එයාගේ තියෙන දුර්වලතා මැඩලන්න උත්සාහ කරනවා කියනවා. බලන්නේ ලක්ෂණය තමන් සතු යම් දුර්වලතාවයක් තියෙනවා නම් තමන්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක වහගෙන ඉන්නේ නැහැ. ඒක සංගවාගෙන ඉන්නේ නැහැ. ඒක ප්‍රකට කරනවා. හැබැයි ප්‍රකට කරන්නේ කාටද? එක්ක ශාස්ත්‍රඥ වහන්සේට. එහෙම නැත්නම් නුවණ තියෙන කෙනෙකුට. එතකොට මේ නුවණ තියෙන කෙනා ඒ ශාස්ත්‍රඥ වහන්සේ මොකද කරන්නේ? ඒ තමන්ගේ තියෙන අඩුපාඩු දුරු කරගන්න උදව් කරනවා, උපකාර කරනවා. එතකොට ඒ විදිහට තමයි තමන්ගේ ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්නේ නේද? දැන් බලන්න පින්නොත් අපි මේසා දීර්ඝ කාලයක් මේ සංසාරේ අපිට එන්න සිද්ධ වුණේ කුමක් නිසාද? අපි ළඟ තියෙන කෙලෙස් නිසා. අපි ළඟ තිබුණු නොඑක ආකාරයේ අකුසල ධර්මයන් නිසා අපිට මේසා දීර්ඝ සංසාරයක් එන්න උනේ. එතකොට ඒ අඩුපාඩු හදාගන්න නැතුව, ඒ වැරදි හදාගන්න නැතුව, අපි නිවැරදි කෙනෙක් වෙන්න නැතුව අපිට මේ සංසාරයෙන් නිදහස් වෙන්න පුළුවන්ද? බැ. ඉතින් ඒ නිසා
තමන්ගේ අපි නුවණ තියෙන කෙනෙක් හම්බුනට පස්සේ අපි මොකද කරන්න ඕනේ? අනේ ස්වාමීනි, මට මේ වගේ ස්වභාවයක් තියෙන්නේ. මට මේ විදිහට තරහ යනවා. මට මේ විදිහට ආසාවල් තියෙනවා. මට මේ වගේ කෙලෙස් තියෙනවා. ඒකට මම මොකද කරන්න ඕනේ? ඒක මගේ අඩුපාඩුවක්. ඒක මං හදාගන්නේ කොහොමද කියලා අහහ විමස විමසා විමස විමසා තමන්ගේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්න ඕනේ. අන්න එතකොට එයා ක්‍රමක්‍රමයෙන් එයාගේ ජීවිතේ පිරිසුදු එකක් බවට පත් වෙනවා. එයාගේ කෙලෙස් ගැලවිලා යන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එයා ආජානීය කෙනෙක් කියනවා. ආජානීය කෙනෙක් කියනවා. ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අර ආජානීය අශ්වයා හොඳට බර උසුලනවා කියනවා. අවවාද පිළිපදිනවා කියනවා. අනිත් අශ්වයෝ බර ඉසිලුවත් එකයි. අනිත් අශ්වයෝ බර ඉසිලුවේ නැතත් එකයි. මම්ම ඇදගෙන යනවා කියලා හිතනවා කියනවා. මම්ම මේ බර උස්සනවා කියලා හිතනවා කියනවා කරත්තෙ බැන්දට පස්සේ. අන්න ඒ වගේ අර භික්ෂුව බුදුරජාණන් වහන්සේ වදාලා හොඳට හික්මිනවා කිව්වා. අන්‍ය භික්ෂූන් හික්මුණත් එකයි. අන්‍ය භික්ෂූන් හික්මුණේ නැතත් එකයි. මමම හික්මිනවා. මම්ම හැදෙනවා කියලා හිතනවා කියනවා. බලන්න මේක හරි දුර්ලභ දෙයක් නේද? හරි දුර්ලභ කාරණයක්. අනිත් අය ඔව් හික්මුණත් එකයි නැතත් එකයි. මම හික්මිනවා කියලා හිතනවා කියනවා. දැන් මෙන්න මේ කාරණාව අපිට පුළුවන් නම් පුරුදු කරගන්න අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨ එකක් බවට පත් වෙනවා නේද? දැන් අපි හැමතිස්සෙම හිතන්නේ අනිත් අයත් වැරදි කරනවානේ. අනිත් අය ළඟත් අඩුපාඩු තියෙනවානේ. ඉතින් අපි අතින් පොඩි අඩුපාඩුවක් වුණාම මොකද වෙන්නේ කියලා එහෙම හිතන අවස්ථාවල් නැද්ද? තියෙනවානේ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ ආජානීය කියන ආජානීය පුරුෂයා එහෙම හිතන්නේ නැහැ කියනවා. ආජානීය අශ්වයා වගේ. ආජානීය අශ්වයා තනියම බර ඇදගෙන යනවා වගේ ආජානීය පුරුෂයා තනියම හික්මිනවා කියනවා. අනිත් අය සත්තු මෙරුවත් එකයි නැතත් එකයි. මම සතුන් මෙරීමෙන් වළකිනවා. අනිත් අය සොරකම් කළත් එකයි නැතත් එකයි. මම සොරකමින් වළකිනවා. අනිත් අය වැරදි කාම සේවනයේ හැසිරුණත් එකයි නැතත් එකයි. මම ඒකින් වළකිනවා. අනිත් අය බොරුව කරත් එකයි. බොරු කිව්වත් එකයි නැතත් එකයි. මම සත්‍ය වචන විතරක් කියනවා. අනිත් අය කේලම් කිව්වත් එකයි නැතත් එකයි. මම කේලමින් වළකිනවා. අනිත් අය පරුස වචන කිව්වත් එකයි නැතත් එකයි. මම පරුස වචනේ මම බේරෙනවා. මං වළකිනවා කියලා යා හැමතිස්සෙම තමාව නිවැරදි කරගන්නවා කියනවා. තමාව නිවැරදි කරගන්නවා කියනවා. තමාගේ දුර්වලතා හදා ගන්නවා කියනවා. අනිත් අය දිහා බල බල ඉන්නේ නෑ කියනවා. හරියට රාජානීය අශ්වයා වගේ. ආජානීය අශ්වයා වගේ. එතකොට පින්වත්නි, මේක අපිට ගොඩාක් වැදගත් මේ කාලේ නේද? මොකද මේ කාලේ අපිට ගොඩාක් මුණ ගැහෙන්නේ වැරදි අඩුපාඩු තියෙන අයද නිවැරදි පුද්ගලයන්ද? ගොඩාක් නේද? නොඑක ආකාරයෙන් අපි ගත්තොත් තියෙනවනේ. එතකොට අපිට පුළුවන් ද ඒ අයත් එක්කම නිවැරදි වෙන්න? බෑ. ආ මේ අය නිවැරදි වුණාට පස්සේ මම නිවැරදි වෙනවා. මේ අය හැදුනට පස්සේ මම හැදෙනවා. එහෙම ගන්න පුළුවන්ද? බෑ. අරයගෙත් අර අඩුපාඩු තියෙන ඉතින් මගේ චුට්ටක් තිබුණා මොකද? එහෙම හිතන එක ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කොහොමද හික්මෙන්න ඕනේ? ඔව්, මමම හික්මෙනවා. මමම නිවැරදි වෙනවා. මගේ අඩුපාඩු මමම හදා ගන්නවා. මොකද අපි සියලු දෙනා තනි තනියෙන් සසරේ යන අය නේද? අපි තනියමයි මේ ජීවිතේ ඉපදුනේ. ඒ වගේම තනියමයි ජීවත් වෙන්නේ. තනියමයි මැරෙන්නේ. තනියමයි උපතක් කරා යන්නේ. පිරිසක් එක්ක නෙවෙයි. ඒ නිසා අපි හැමතිස්සෙම අනුන් ගැන හිතන්නේ නැතුව තමන්ගේ තියෙන වැරදි අඩුපාඩු හදා ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එයා හරියට අර ආජානීය අශ්වයා වගේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආජානීය අශ්වයා ඍජු මාර්ගයේම යනවා කියනවා. ඍජුව ගමන් කරනවා කියනවා. එයාට වක්‍ර ගමනක් නැහැ කියනවා. හැමතැනම දුවන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වගේ භික්ෂුවත් යන කල්ලි ඍජු මාර්ගයේම යනවා කියනවා. භික්ෂුව ගමන් කරන ඍජු මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ භික්ෂුව ගමන් කරනවා කියන. මේක තමයි ඍජු මාර්ගය. මේක වක්‍ර මාර්ගයක් නෙවෙයි.
ආපහු කැරකිලා වැටෙන එකක් හිටපු තැනට වැටෙන එකක් නෙවෙයි. ඍජු මාර්ගයක්. මේ ඍජු මාර්ගයේ කෙලින්ම නතර වෙන්නේ උතුම් වූ නිවනින්. උතුම් වූ නිවනින් තමයි නතර වෙන්නේ. ඉතින් ඒ ඍජු මාර්ගයේ බුදුරයන් වහන්සේ තමයි අපිට දේශනා කොට වදාළේ නේද? ඒකේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? බුදුරයන් වහන්සේ වදාලා දුක්ඛේ ඥානං, දුක්ඛ පිළිබඳව තියෙන අවබෝධය, දුක්ඛ සමුදය ඥානං, දුකේ හට ගැනීම ගැන තියෙන අවබෝධය, දුක්ඛ නිරෝධේ ඥානං, දුක් නිරුද්ධ කරන විදිහ ගැන තියෙන අවබෝධය, දුක් නැති කරන මාර්ගය ගැන තියෙන අවබෝධය. එතකොට ඒ අවබෝධය ලැබෙන්න නම් එයා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මය හොඳට නුවණින් විමසන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ නුවණින් විමසුවේ නැත්නම් සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. අපි කොච්චර බණ ඇහුවත් අහපු බණ සිහි කරන්නේ නැත්නම්, නුවණින් විමසන්නේ නැත්නම් අපිට සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. සම්මා දිට්ඨියටපත් වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ නැහැ. එතකොට ධර්මයේ විමසන කෙනා තමයි ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගන්නේ. සෝතාපන ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. එතකොට සෝතාපන ශ්‍රාවකයා තමයි මේ ඍජු මාර්ගේ යන්නේ. එයා කවදාවත් සෝතාපන්න කෙනා කවදාවත් තිරිසන් ලෝකේ වැටෙනවද? නැහැ. හැරිලා ඉන්නේ නැහැ. නිරේට වැටෙන්නේ නැහැ. ප්‍රේත ලෝකෙට වැටෙන්නේ නැහැ. වෙන යම් දුගතියකට වැටෙන්නේ නැහැ. ඍජුව ගමන් කරනවා. සකදාගාමි ශ්‍රාවකයා කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. අනාගාමි ශ්‍රාවකයා කවදාවත් මනුස්ස ලෝකෙටවත් එන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙට යනවා. ඊට පස්සේ නිවන් දකිනවා. රහතන් වහන්සේට කිසිම භවයක් නැහැ. භවය නිරුද්ධයි. ඒ බඳු ඍජු මාර්ගයක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර බලන්න කොච්චර සුන්දර ධර්මයක් අපිට මේ බුදුරයන් වහන්සේ පහළ වෙලා දේශනා කරලා දුන්නද. දේශනා කොට වදාළද. නේද? ඉතින් ඒ නිසා ඒ වගේ ඍජු මාර්ගයක ගමන් කළ පිරිසක් තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. ඒතර මේ කාරණයක් ගාන පින්නත් අපි සතුට වෙන්න ඕනේ. අනේ ඒ රහතන් වහන්සේලා මේ අංගයන් තුල වැඩ සිටියානේ. මේ අංගයන්ගෙන් යුක්තව උන්වහන්සේලා හිටිය නේද කියලා අපේ සිතේ සතුටක් ඇති කරගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අටවෙනි කාරණාව. ඒක තමයි අර ආජානි අශ්වයා බලවත් වීරියෙන් යුක්තයි. තමන්ගේ ජීවිතයේ මරණයෙන් නිමාවන තෙක් ඒ වීරිය පවත්වනවා කියන. මැරෙනකන් ඒ වීරිය එයා පවත්වනවා. අඛණ්ඩව එයා ගමන් කරනවා කියන. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුව පටන්ගත් වීරියෙන් යුක්තයි කියනවා. ඒ කාන්තෙන් මේ සිරුරේ සම්ද නහරද ඇටද ඉතුරු වෙතොත් ඉතුරු වේවා, ලේ මස් වියලෙතොත් වියලේවා, පුරුෂ බලයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යමක් අත්පත් කරගත යුතුද එයට නොපැමිණ වීරිය අත්හරින්න නෑ කියලා එයා හික්මෙනවා කියනවා. ඒ විදිහට එයා හික්මෙනවා කියනවා. හරියට අර ආජානි අශ්‍යාගේ. ඒක ගොඩාක් ලොකු දෙයක් නේද මින්නදී? ලොකු වීරියකින් කළ යුතු දෙයක් නේ. එතකොට මේ වීරිය තමයි අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඔස්සේ ඇරගෙන යන්නේ. වීරිය නැති කෙනෙකුට මේක කරන්න බෑ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තරම් මේ වීරිය ගැන කතා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තරම් මේ වීරිය ගැන කතා කරන වෙන කිසිම අවස්ථාවක් මේ ලෝකේ නැහැ. එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේලා පිරිසකුයි ගෝසිංහ කියන සල්වනේ වැඩ සිටියා. සුන්දර වූ සල්වනයක්. එතන මේ සල්වනේ ඉඳෙද්දී බුදුරජාන් වහන්සේ අහනවා, පින්වත් මහණෙනි, මේ වගේ සුන්දර, මේ වගේ විවේකී, මේ වගේ නිෂ්කලංක වනාන්තරයක් ගැලපෙන්නේ කාටද කියලා ඇහුවා. එතන හිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ වගේ සුන්දර විවේකී නිෂ්කලංක වනාන්තරයක් ගැලපෙන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට කිව්වා. ප්‍රඥාව තියෙන කෙනෙකුට මේ වගේ වනාන්තරයක් ගැලපෙනවා කිව්වා. ඊට පස්සේ එතන හිටියා මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වගේ සුන්දර විවේකී
නිස්කලංක වනාන්තරයක් ගැලපෙන්නේ ඉරිදිමත් කෙනෙකුට කිව්වා. ඉරිදි බල තියෙන කෙනෙකුට නම් සුදුසුයි කිව්වා මේ වනේ. ඊට සෙතන හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස, මට නම් හිතෙන්නේ මෙහෙමයි, මේ වගේ සුන්දර විවේකී වනාන්තරයක් ගැලපෙන්නේ දිවස් තියෙන කෙනෙකුට. ඊට පස්සේ එතන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස, මට නම් හිතෙන්නේ මෙහෙමයි, මේ වනාන්තරය ගැලපෙන්නේ බහුශ්‍රුත කෙනෙකුට. එතකොට දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන් අග්‍ර භික්ෂුන් වහන්සේ නේද? උන්වහන්සේ ඒක කිව්වා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ ඉරිදි බලලාභී භික්ෂුන් අතරින් අග්‍රස්ථානය ලැබූ උත්තමයන් වහන්සේ. උන්වහන්සේ ඒ නිසා කිව්වා ඉරිදි තියෙන අයට මේ වනාන්තරය හොඳයි කිව්වා. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ දිවස්ලාභී භික්ෂුන් අතරින් අග්‍රස්ථානය ලැබූ මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඒ නිසා කිව්වා මේ දිවස් තියෙනවනම් එයාට මේ වනයි ගැලපෙනවා කියලා. ඉතින් බුදුරයන් වහන්සේ වදාලා, එහෙනම් ඕගොල්ලෝ හැමෝම තම තමන්ගේ අදහස් කිව්වනේ, එහෙනම් මගේ අදහසත් කියන්නද කියලා ඇහුවා. බුදුරයන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් මෙහෙම හිතනවා නම් කොහොමද? ඒ කාන්තේම මේ සිරුරේ සමද නහරද ඇටද ඉතුරු වෙතොත් ඉතුරු ඒවා, ලේ මස් වියලෙතොත් වියල ඒවා, පුරුෂ බලයෙන් පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමෙන් යමක් අත්පත් කර ගත යුතුද, එයට නොපැමිණ මේ වීරය අත්හරින් නෑ කියලා යම් කිසි භික්ෂුවක් හිතනවා නම් අන්නේ භික්ෂුවට තමයි කිව්වා මේ වනාන්තරේ ගැලපෙන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවටම මේ වීරිය තිබුණා. ඒ වගේ මේ රහතන් වහන්සේලාගේ ජීවිත පුරාවටම මේ වීරිය තිබුණා. උන්වහන්සේ නිරන්තරයෙන්ම වීරවන්තකම ගැන අගය කළා, ප්‍රශංසා කරා, වීරිය ගන්න කියලා නොඑක ආකාරයෙන් උනන්දු කරා, උත්සාහවත් කරා, වීරියෙන් වාසය කිරීම ගැන ප්‍රශංසා කළා. ඉතින් ඒ වීරිය කියන එක පින්වත්නි අපේ ජීවිතේට තිබුණොත් ඉතාම පහසුවෙන් නිදුකින් මේ ධර්ම මාර්ගයේ දියුණුවක් කරා යන්න පුළුවන්. එතකොට මේ බඳු වීරියක් ඇති කර ගන්න නම් අපිට මේ සංසාරයේ තියෙන භයානකකම, මේ සංසාරයේ තියෙන අනතුර වැටහෙන්න ඕනේ. අපේ ගමනේ තියෙන භයානකකම යම් කිසි කෙනෙකුට වැටහුනොත් එයා තමයි වීරියක් ගන්නෙ. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා, සමහර අය යන පාර අවසන් වෙන්නේ ගිනි අඟුරු වලකින් කිව්වා. සමහර අය යන පාර අවසන් වෙන්නේ අසූචි වලකින් කිව්වා. සමහර අය යන පාර අවසන් වෙන්නේ කොළ එක දෙක තියෙන ගහකින් කිව්වා. සමහර අය යන පාර අවසන් වෙන්නේ හොඳට කොළ තියෙන ගහකින් කිව්වා. සමහර අය යන පාර අවසන් වෙනවා කිව්වා මාලිගාවකින්. ඉතාමත් කලාතුරකින් කෙනෙක් වතුර තියෙන තැනකට, පැන් පොකුණක් ළඟට, සිසිල් සෙවන තියෙන තැනකට පැමිණෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අර ගිනි අඟුරු වල උපමා කළේ නිරයට. සමහර අයගේ ගමන කෙලින්ම අවසන් වෙන්නේ නිරයෙන් කිව්වා. බුදුරජාණන් වහන්සේ අර අසූචි වල උපමා කරේ තිරිසන් ලෝකයට. සමහර අය තිරිසන් ලෝකෙන් කෙලවර වෙනවා කිව්වා යගේ ගමන. සමහර අය අර කොළ එක දෙක තියෙන ගහක් සෙවණි. දැන් කොළ එක දෙක තියෙන ගහක හේවණක් තියෙනවද? වැස්සට බේරෙන්න පුළුවන්ද? අවුවට බේරෙන්න පුළුවන්ද? කන්න දෙයක් තියෙනවද? නෑ. ප්‍රේත ලෝකේ ඒ වගේ කිව්වා. වැස්සෙන් බේරෙන්න බෑ, අවුවෙන් බේරෙන්න බෑ, කන්න කියලා දෙයක් නෑ. ප්‍රේත ලෝකේ ඒ වගේ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, තව කෙනෙක්ගේ ගමන අවසන් වෙනවා කොළ හොඳට තියෙන ගහක් සෙවණි. මනුස්ස ලෝකේ ඒ වගේ කිව්වා. මනුස්ස ලෝකේ හරියට හොඳට කොළ තියෙන ගහක් වගේ කිව්වා. ඒතර හොඳට කොළ තියෙන ගහක් ළඟට ආවට පස්සේ එයාට සෙවණක් ලබා ගන්න පුළුවන් නේද? වැස්සට පොඩ්ඩක් බේරෙන්නත් පුළුවන්, අවුවෙන් පොඩ්ඩක් බේරෙන්නත් පුළුවන්, කන්නත් සමහරට මොකක් හරි ගෙඩියක් හොයා ගන්න පුළුවන් වෙයි. මනුස්ස ලෝකේ වගේ කියනවා. අවුවෙන් පොඩ්ඩක් බේරෙන්න පුළුවන්, වැස්සෙන් පොඩ්ඩක් බේරෙන්න පුළුවන්, පොඩ්ඩක් කන්න පොඩ්ඩක් තියෙනවා, එච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාලා, සමහර කෙනෙක් එයාගේ ගමන් මාර්ගයේ අවසන් වෙන්නේ මාලිගාවකින්. මාලිගාව බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාලා දෙවියන් අතර ඉපදීම මාලිගාවකට ගියා වගේ කිව්වා. එතන අර කරදර මොකුත් නැහැ. අර කලින් කියපු ප්‍රශ්න මොකුත් නැහැ. සුවසේ පහසුවෙන් ඉන්න පුළුවන්.
ඒවගේ බුදුරන් වහන්සේ වදාලා තව කෙනෙක්ගේ ගමන් මග අවසන් වෙන්නේ හොඳට පැන් තියෙන සුදු වැලි තලාව තියෙන සිසිල් සෙවන තියෙන තැනකින්. බුදුරන් වහන්සේ නිවන ඒ වගේ කියලා වදාලා. එතකොට පින්නත් අපි කලින් ජීවිතවල එක්කෝ අර ගිනිඅඟුරු වල ඉන්නේ නැති. එහෙම නැත්නම් අසූචි වල ඉන්නේ නැති. එහෙම නැත්නම් කොළ එක දෙක තියෙන ගහ යට ඉන්නේ නැති. එහෙම නැත්නම් කොළ පිරුණු ගහ යට ඉන්නේ නැති. එහෙම නැත්නම් අර මාලිගාවේ ඉන්නේ නැති. හැබැයි පෑන් පොකුණට ගිහිල්ලා නැහැ. අපි මේ ජීවිතේ අවසන් වෙනකොටත් පෑන් පොකුණට නොගියොත් අපිට කොහෙද යන්න තියෙන්නේ? එක්කෝ අර ගිනිඅඟුරු වලට, එක්කෝ අසූචි වලට, එක්කෝ කොළ එක දෙක තියෙන ගහ යටට, එහෙම නැත්නම් කොළ පිරුණු ගහ යට, කලාතුරකින් කෙනෙක් මාලිගාවට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බොහෝ විට බොහෝ අවස්ථාවවලදී බොහෝ පිරිසක් නිරේ තමයි කිව්වා ගිහිල්ලා උපදින්නේ. කලාතුරකින් කෙනෙක් සුගතියකට පැමිණෙන්නේ. ඉතින් එහෙම එද්දි බුදුරජාණන් වහන්සේ වදාලා අම්මා මැරෙනකොට අඬපු කඳුළු එකතු කරොත් මහා සාගරයේ ජලය චුට්ටයි, අඬපු කඳුළුමයි කිව්වා වැඩි. තාත්තා මැරෙනකොට අඬපු කඳුළු එකතු කරොත් මහා සාගරයේ ජලය තියෙන්නේ චුට්ටයි, අඬපු කඳුළුමයි කිව්වා වැඩි. ඒ වගේම සොරු වෙලා ඉපදිලා තමන්ගේ බෙල්ල කපද්දි ගලාගෙන ගිය ලේ එකතු කරොත් මහා සාගරයේ ජලය චුට්ටයි කිව්වා තියෙන්නේ, ගලාගෙන ගිය ලේමයි වැඩි කියලා බුදුරැන් වහන්සේ වදාලා. එතකොට මේ වගේ දුක් සහිත භයානක සංසාරක තමයි පින්වත්නි අපි මේසා දීර්ඝ කාලයක් ආවේ අර පෑන් පොකුණට යන්න බැරුන් නිසා. එහෙනම් අපි ඒ ස්වභාවය තේරුම් අරගෙන මේ ඍජු මාර්ගය මොකද්ද කියලා හරියට අඳුනාගෙන ඒ ඍජු මාර්ගයෙන් අපේ ජීවිතේ අරගෙන යන්න මේ වීරිය ගන්න ඕන. එතකොට ඒ වීරිය ගන්න තියෙන්නේ කොහමද? තම තමන්ට තනියෙන්. තම තමන්ට තනියෙන් අනිත් අය දිහා බල බල ඉඳලා නෙවෙයි. අනිත් අය ගියත් එකයි මේ මාර්ගේ. අනිත් අය ගියේ නැතත් එකයි. මම මේ මාර්ගේ යනවා කියලා ඒ මාර්ගේ වීරියෙන් යුක්තව ගමන් කරන්න ඕනේ. අන්න එහෙම ගමන් කරනකොට යා පියවරෙන් පියවර ඒ පෑන් පොකුණ කරා ලං වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා යම්කිසි භික්ෂුවක් ඔන්න ඔය කාරණා අටින් යුක්ත නම් මොනවද ඒ කාරණාට? උතුම් වූ සීලයෙන් යුක්තයි. අනුමාතෘ වරදෙත් බය දකිනවා. ඊළඟට ඒ භික්ෂුවට රූක්ෂ වේවා ප්‍රණීත වේවා යම් භෝජනයක් ලැබෙනවා නම් ඒ භෝජනය කෙලෙස් හා නොගැටෙමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් සකස් කරලා වළඳනවා. ඊළඟට ඒ භික්ෂුව කාය වචී මනෝ කියන දුෂ්චරිතයන් පිළිකුල් කරමින් අනේකෝ පාපී අකුසල ධර්මයන් හා එක් නොවී වාසය කරනවා කියනවා. ඊළඟට ඒ භික්ෂුව කීකරුයි කියනවා. ඇසුරට පහසුයි කියනවා. අන්‍ය භික්ෂූන්ව බය කරන්නේ නැහැ කියනවා. ඒ වගේම තමන්ගේ අඩුපාඩු නුවණැති සබ්‍රමචාරින් වහන්සේ නමකට හෝ ශාස්ත්‍රඥ වහන්සේට හෝ ප්‍රකට කරනවා කියනවා. ඒ වගේ මේ භික්ෂුව හිතනවා කියනවා අනිත් අය හික්මුණත් එකයි, අනිත් අය හික්මුණේ නැතත් එකයි, මම්ම හික්මෙනවා කියලා එයා හික්මෙනවා කියනවා. ඒ වගේ මේ භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරනවා කියනවා. ඒ වගේ මේ භික්ෂුව තමන්ගේ ජීවිතයේ මරණයෙන් නිමාවන තෙක් වීරිය පවත්වනවා කියනවා. ඔන්න ඔය කාරණා අටින් යුක්ත නම් බුදුරජාණන් වහන්සේ වදාළ අන්‍යයා ආහුනේයයි, අන්‍යයා පාහුනේයයි, අන්‍යයා දක්කිනේයයි, අංජලි කරණීයයි, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියන ගුණෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට පින්වත් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කස්සප මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා මෙන්න මේ අංගයන්ගෙන් තමයි යුක්තව වැඩ සිටියේ. මෙන්න මේ අංගයන්ගෙන් යුක්තව ඉතාම පිරිසුදු ජීවිත උන්වහන්සේලා තුළ දකින්න තිබුණා. ඉතින් ඒ නිසා අපිට මේ සූත්‍ර දේශනාවල් ශ්‍රවණය කරලා අපිට ඒ රහතන් වහන්සේලාගෙන ඒ ශ්‍රාවක සංඝයාගෙන අපේ සිත පහදවා ගත්තොත්, අපි සතුටක් ඇති කරගත්තොත්, ප්‍රසන්න කරගත්තොත් සිත රහතන් වහන්සේලා ආරම්භය අපේ සිත අග්‍ර වූ තැනට පැහැදුනා වෙනවා. ඒ අග්‍ර වූ තැනට සිත පැහැදුනාට පස්සේ අග්‍ර විපාකයක් අපට සකස් වෙනවා. ඉතින් ඒ නිසා අප සියලු දෙනාටමත් ඒ උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා සුවසේ උතුම් නිවනට පැමිණෙන්නට අද දවසේ මේ ශ්‍රවණය කළ උතුම් ධර්මයේ උපකාර වේවා. සාදු සාදු
සාදු.